ආයි බෝවන් ඔයාල හැමෝම මගේ YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මේ තමයි මගේ YouTube channel එකේ පළවෙනි වීඩියෝ එක. ඉතින් ඔයාලට මං ගැන පොඩි විස්තරයක් කියනවා නම් මගේ නම මදෝෂි. මම ජීවත් වෙන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් වල. මට පොඩි පුතාලා දෙන්නෙක් ඉන්නවා. මේ දවස්වල මම පොඩි පුතා හම්බෙලා ගෙදර ඉන්නේ. එහෙනම් ඉතින් තව වැඩි කතා බහ වලට යන්න නැතුව අපි යමු වීඩියෝ එක බලන්න. मम्मी बास्केट दोदल वतर पूरा चुट्ट दोदल तीयनवा मे पत्ति मन तेल तीन इतर कैम जाति एव अंदर पेन तेल तीन सा मम दिल्ला कैम वेल्ट एव एक्तरगे इवर कील पेन तीबुन का नरकल पुलवा मेती मे पुंच कुसिए वाल पेन वैती गुड़ा पेंट कबर्ड मे कुसिए नह इत मटो इडकड़ मम आरती मगे कुसियर गलपेन विधि हेट कड़ कबर्ड गिपेना कुसिया विधि हेट ममेव ये तंगल तीयागन तीयनवा इत कली वीडियो के मम पुरुना वगेम अद कथाकर बलापुर कोहमद पैंट कबर्ड पिलीवल्ट लसंट तीयागन कील मे मगे ब्रेक्फास्ट कबड्डे मेतन मन सीरियल जाति की पेयक पिटिकर गात ओट्स इवगे जाति तीयाकने इन्नवा मेतन तमाय मम्मगे रेसीपीज लील तीन पोत तीयांग इन्ने मे मगे उयान गन्न अमुद्रव्य तीन पैंट्र कबड्डे हेम देयक में पिलीवेल्ट लेबर कल्ल तीयेन्ने අද මම ලෑස්ති වෙන්නේ ඔයගොල්ලෝ හැමෝම මගේ පුංචි වත්තේ රම්මක් එක්කගෙන යන්න. මේ ඇපල් ගහත් හරිම විශේෂ ගහක්. මොකද මේ එකම පැලේ ඇපල් වර්ග 3ක් බද්ද කරලා තියෙනවා. මේ තියෙන්නේ hot and spicy basil. ඒ අතරින් ඔයාලට පේනවා ඇති parsley පැලයක් තියෙනවා. මේ ලොකුවට හැදිලා තියෙන්නේ rosemary. මේ අද තාම්‍ය පැලේට අවුරුදු 3යි. इतनी मट गुड सतुट मे विधिया पलदावा लभचेट मे मगे अने तीन तक मेक रोम टोमेटो की वारे पड़ी एंड कबड्डे कुहमद लसंट पिलीवल्ट तीयागा कील वाला मेहम बास्केट वागन बेरी नोट पिछले सपत्ति पालचर पुलवा मे तीयने अवसान प्रतिफले वालटम पेनवैति मुनतर विनसा वेलाद कील हेमदेम पिलीवलट ऐट प्रियमनाप विधियट सह इक्पनी गण पुलवा विधियट तीयला तीयन ऑस्ट्रेलिया मेवगे देवल गण गुडाप प्रसिद्ध शॉप्स देखा तमय केमार्ट सह आईकेया कियानी बैग तुनाता एक डॉलर तुना वगे आईकेया एवगेम मेक मम्मी गति केमार्ट के मेगा पोड़ी हेक මේක ඇත්තම කියනවා නම් මේක ෆයිල් ඕගනයිසර් එකක් ඒ උනට මම පාවිච්චි කරන්න යන්නේ මේක මගේ කුස්සියේ කබඩ් එකේ සෝස්පන්ස් තියන්න ඇත්තම කියනවා නම් මගේ දැන් හීනි සෝස්පන්ස් වගේක් තියෙනවා ඔහේ තියලා තියන්න ඉඩ නැතුව ඉතින් මේකෙන් මට පුළුවන් ඒවා කෙලින් අතට දාලා කබඩ් එක ඇතුලෙන් දාලා තියන්න ඊළඟ තට්ටුවේ බාත්รูම් එක සහ පොළව ක්ලීන් කරන්න ඕන වෙන ක්ලීනින් ප්‍රොඩක්ට්ස් තියෙනවා. මෙතන තමයි මට එදිනෙදා රෙදි හොදන්න ඕන වෙන දේවල් තියෙන්නේ. අද වීඩියෝ එකෙන් මම ඔයාලට පෙන්නන්නේ මට කුස්සියේ නැතුවම බැරි උපකරණ හතරක්. මේ තියෙන්නේ මගේ කුස්සියේ අපූර්ව යාළුවෝ ටික. එයර් ෆ්‍රයර් එක, නියුට්‍රන් නින්ජා බ්ලෙන්ඩර් එක, ෆුඩ් ප්‍රොසෙසර් එක සහ ස්ටික් මික්සර් එක. ඉතින් ඔයාලත් ලොකු බැචර්ස් විදිහට කෑම හදන කෙනෙක් නම් මේ වගේ ෆුඩ් ප්‍රොසෙසර් එකකට ඉන්වෙස්ට් කරන එක ඔයාලට ගොඩාක් වටින දෙයක් වෙයි කියලා මං හිතනවා.
ඉතින් අද වීඩියෝ එකෙන් මම ඕගලන්ට පෙන්නන්නේ මගේ ගෙදර සාලේ මම කොහොමද පිළිවෙලට තියාගෙන ඉන්නේ කියලා. එහා පැත්තේ තියෙන්නේ සාලේ තියෙන පුතාගේ toy organizer එක. මේ තියෙන්නේ හවසට අපේ සාලේ තියෙන විදිහ. ඒ වෙලාවට අපි ලොකු ලයිට්ස් ඔක්කොම ඔෆ් කරලා මේ පොඩි වෝම් ලයිට්ස් කීපය දානවා. ඒකක් හදාගෙන ෆිල්ම් එකක් බලනකොට තියෙන්නේ හරිම කෝසි ෆීලින් එකක්. අද වීඩියෝ එක තමන්ගේ කුස්සිය පිරිසිදුව තියාගන්න ගොඩාක් වැදගත් වෙන කරුණු කිහිපයක් ගැනයි. රෑකෑමෝයල ඉවරුණාට පස්සේ පුරුද්දක් විදිහට කුක් ටොප් එක එහෙම නැත්නම් ගෑස් කුකර් එක සබන් වතුර ටිකක් දාලා ක්ලීන් කරගන්න. පුළුවන් උපරිමයටම උත්සාහ කරන්න රෑට නිදා ගන්න කලින් සිංක් එකේ තියෙන ඉඳුල් භාජන පිරිසිදු කරන්න. ඉවර වුණාම ඒක කොම්පෝස්ට් බින් එකකට හරි කුණු වලට හරි දාන්න. ඒත් මම මගේ පවුලේ සතුටු කරන්න පුදුම කරන්න පොඩි පොඩි කෑම ಜಾති හදන්න හරිම කැමති. මේ තියෙන්නේ ඥාන කතා හදන්න උවමනා වෙන අමුද්‍රව්‍ය. හරිම ලේසි මේ රෙසිපි එක. මේ තියෙන්නේ ඉක්මනට කටට සැරට වඩේ හදාගන්න හැටි. අද වීඩියෝ එක බාත්รูම් එක පිළිවෙලට තියාගන්න විදිහ ගැනයි. මේ තියෙන්නේ අපේ ගෙදර නාන කාමරේ. ලංකාවේ නාන කාමර වලට වඩා නම් මෙහි නාන කාමර ටිකක් වෙනස්. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් මගේ කබඩ් එක මම ඕගනයිස් කරන් ඉන්න විදිහ. මෙහි ගොඩාක් ගෙවල් වල ප්‍රධාන නිදන කාමරයේම ඇතුලේ ඇඳුම් තියන්න පුංචි කාමරයක් තියෙනවා. මේ තියෙන්නේ මගේ ඇඳුම් පැළඳුම් තියෙන පුංචි කාමරය. ඉතින් මෙතන මම මගේ ඇඳුම්, හෑන්ඩ් බෑග්ස්, පර්ෆියුම් වගේ හැමදේම තියන් ඉන්නවා. අද මම ඕගලන්ට පෙන්වන්න හදන්නේ මගේ පුතාගේ කාමරය මම කොහොමද පිළිවෙලට තියාගෙන ඉන්නේ කියලා. මේ කාමරේ එයා තාම නිදාගන්නේ නැහැ. ඒ වුණාට එයාගේ පොත් මේසය, පොත්, ඇඳුම් සහ සෙල්ලම් බඩු තියෙන්නේ මේ කාමරේ. කොහොමද අපේ හෑන්ඩ් බෑග් එක පිළිවෙලට තියාගන්න කියන එක. ගොඩක් දෙනෙක්ගේ හෑන්ඩ් බෑග්ස් ඇතුළේ බැලුවමත් මෙන්න මේ වගේ. හරිම අපිළිවෙලයි. ඉතින් කොන්මාරි ක්‍රමයට හෑන්ඩ් බෑග් එක අස් කරද්දී මුලින්ම කරන්න ඕන දේ තමයි හෑන්ඩ් බෑග් එකේ තියෙන හැම දෙයක්ම එළියට ගන්න එක. දෙවෙනියට කරන්න ඕන දේ තමයි ඔයාගේ බෑග් එකට දාන්න යන බඩු කැටගරයිස් කරගන්න එක. කමියුනිටි පෝස්ට් එකෙන් පොරොන්දුනා වගේම අදාරං ආවේ මීල් ප්ලෑනින් වීඩියෝ එකක්. ඉතින් මේ තියෙන්නේ මේ සතියේ මගේ මීල් ප්ලෑන් එක. මේ මීල් ප්ලෑන් එකට මම මෙනුස් දෙකක් හැදුවා. එකක් චිකන් ඩෙවල්, වම්බටු මෝජු සහ පරිප්පු විදිහටත්, අනෙක් මෙනු එක පරිප්පු අඹ මාළුවක්, හල් මැස්සන් බැතුමක් සහ කේල් මැල්ලුමක් විදිහට. ඉතින් ඔයාලා කැමති නම් මේ වගේ තවත් වීඩියෝස් බලන්න මතකෙතුව මගේ වීඩියෝ එකට ලයික් එකක් දාලා channel එකට subscribe කරන්න. ඔයාලගේ ඔක්කොම අදහස් සහ යෝජනා මම හරිම ආදරෙන් පිළිගන්නවා. එහෙනම් මේ වගේම තව organization වීඩියෝ එකක් අරගෙන අපි ළඟදීම හම්බ වෙමු.